ලි ක්ශ කියන්නි තින් බද්ධපද්තිවල බොහ සේන් භාවිතාවෙන ඇල්ගොරිතමය. ඉතිං විශේෂයම මේක භාවිතාව වෙන්නේ අපි සං්‍යානමය දත්ත ආශිතව මොකක්හරරි කතින් බුද්ධිපද්ධතියක් අප හදන්න ගියොත් තමයි. ඉතිං ගුණට තේර ඉස්සල්ලා මගස්සල වඩක මංගුුණට සල්ල උදාහරණයක් දුන්නාි ගෙවල් වල විකුණු මි ගනන්පුරුවකතේ කර නට පෙඩික් කරන්න පුළුවන් ස්ටමයගන්න. ඇතම මේ විඩියමල් අවසානදැිීමයක් හදනවා ඉතිං ඒවාගේ අර සංඛානමය දත්තයක් අපි ප්‍රඩික් කරන්න හමට පුරෝකතනය කරන්න තම අපි බොහෝ විට දීනය රීග්‍රේෂන් භාවිතා කරන්නේ කෘතින් බුද්ධිය බලමු මකක්ද මේ දීනය රග්‍රෂන් කියන්න කිය ලීනි රිශෂ මගත් බෝව ස ලදාහන්නකින් පැහැදිලි කරලා දෙන්න මද රොකුල් පොඩි කාලෙත් ඇඳ ඇතිීමේ එක්ෂ වයි අතර අගයන් දෙකකාල් පොඩි පොඩි ප්‍රස්ථාර් ි එක්ක්ෂයට කියනවා ඉන්ඩිපෙන්න්ඩන් එක්සිිස් එහමනැත්තං ස්ොයාත් අක්ෂය කියල වයික්ෂයට කියන පාත් ක්ෂයම ඩිපඩ ක් කියල පුළුවන් ස්වායාය ක්ෂේ මෙමනත් ඉඩිපඩ ක්ෂ එකට අපිධානවා කර වැලිූකට අදාළ පරායත් අක්ෂයෙන්වත ඩිපෙන්ඩන් වැලක අපිට තීරනය කරන්න ඉතින් එන්නන්නේව ගේ සිටම එක තම අපි කිය ලීන ග්‍රෂ ඇකිලීම චර අමාරුදයක්නව මංගලට පොරි දාහරණක මේ පැහැදිලි කරන්න මේ අවස්ථයි පැහැදිල වුණේ නැත්ත ඉති එමඒක් සම්පල්ලකම ඒ උදාහරණම ගන්නවා ඉතාන්න අපේ පරායත්ත අක්ෂයට තියෙන මත එක්සක් සිට තියෙන්නේ විශාලත්තේ යම්කිසි ගෙදරක තියෙන විශාලත්තය ඉතින් පරාක්ෂන පිපෙන් නක්සි එකට අපි තියෙනවා නිවා ඒනිවාස මල ඉතින් අපට මේකෙන් තීරණ කරන්න පුුවන් මේ විශාලත්වය මත නිවාසවල මිල ගන්නන් තීරණ වෙනව කිය ඉති අපි මොකක්ද කරන්නේ අපි දන්න එ මිට ස්සල වික නිලා තිබබ නිවාසවල විශාලත්වට එරහිට අප නිවාසල මිල මෙන මෙයාආකාරයට ප්‍රස්ථාරගතගන්නවා. ඉතින් අපි ලීනිය රීග්‍රේෂණ එකද මුූලිකවම කරන්නේ. අපේ සිස්ට මැහනට තට කුතිම් බදි පද්තිය හදනවා මෙන්න මේ අපි මෙ දාාපු අප තියන ඩේ රටික එ තිය දත්ත වලට බොහෝ සේන් ගැලපෙන වක්්‍රයක්. එ රේකාවක් එමත ව්‍රයක් මෙන්න මේ ප්‍රස්ථාරය අඳන්න අපි දක බැලොත්ම අපිට මෙන්න මේ වගේ වක්්‍රියයක් අඳන්න පුළුවන් කියලා අප තීනය කරන්න පුළුව හරිමවක්ක්‍රයක් නවේ මමනික උගලන්ට පැහැදිලි කරන්න උදාරණය කරයට ගත්ත. ඉතින් මෙන්න මේ වෙනුවේ වක්්‍රය අඳින එකට අපි කියනවා ලීන ීක්‍රේෂන් කියලා ඉතින් අපි බලන්නේ අපේ කෘතින් බුද්ධිපද්ධතියක් භාවිතා කල්ලා මෙම වක්්‍රය මෝස්ට් කරටේ ඇන්න බහෝ නිර්වාද්‍යව ඇඩගන්න එක තමයි අපි ක කරන්න. අපි දැම්බලමු මේ විදියට අපි ලනි රිකේෂ භාවිතා කල මෙවගේ වක්වයක් අපි ඇඳගත්තර පස්සේ මොකදමයකින් කරන්න පුළුවන්කි. තැන්හි තන්න අපිට යම්ිස ගයා ගැන පුරෝකොතනයක් කරන්න අපි දන්නවා ගෙදර වර්ගඩි ප්‍රවාණය ද අපි මේ ගේෙදැ විකුණන්න යන්න. ඉති මේ ගේ විකුණන්නේ අද මේ වක්්‍රය ආශයෙන් අපිට පුළුවන් ගෙදැටට විකුණු ිලක් සාප ීරනය කර හැමන ෙදට විකුණු මිලක් ය කරන්නි බලද කොමද කරන්න කියලා. අපි කරන්නන්නේ බොම සරල දෙයක් මෙ තැනගේ විශාලත්ේ අපක් සක්සිස් එකට දානවා. ඉති ඒට අදාලව පයි එක්සිිස් එක හනත නිවාස मिलේ කැපන තැන අරගෙන අපිට පුළුවන් මේ නිවසල පුරෝකතනය කරන්න ති ලීනිිය ිකෂක ක කියන මවාගේ බොහම සරලදයක් කැතම සල්ලයි කලෙ කොඩට ගොඩක් ගැබුරට ගනිතම ස සංකඛානය දේවතියනවා මංගුලට බොහම. න්න පුලබහම අ ලවල්ලක ගුනට පහැදිලි මු මේ වගේ ගට දැ එක තේරුුණන මේ අවස්ථාවටඒක හොඳද ැති අපි බලමු ැ මේ යි लीनिय रिग्रेशनම මේකට බාවිරने के තේර ඔ ගනිත මත වල්වා ගනිත මටමක් න මටමක් වුණ තිබේ තියන ගුණට හිතාගණන්න පුළුව වගේ දෙයක් අපි මේ පොඩි කාලත් කළලාने दि ඇ කට මේ खති බुද්ධිය වගේ සංකීන පद्यතියක් භාවිතා කරන්න කියලා ඔකසාපි සාමානය ගත්ත මේ ඇල්ලම මේ වයි සාමානය එමක් දන සයාාකාරය සමීකරනයක්න මේ භාවිතා කරන්න කියන. දී මෙන්න මේ මංගලට ඔකට කියන්න මොනාද හේතු කියලා ඇයි අපි මේකට කොත්තිම බුද්ධිය වගේ ක් සං කියයන පදධතියක් භාවිතා කරන්න. පි සාමානය එදිනෙදා භාාවයයේ දී අපි කැන මේගේ පුරෝකතනයක් න දත්තය ගත්තොත්තේම ත් ප්‍රමාණ ගත්තොත් මේමගේ අක්ෂ දෙකක් නෙවෙයි තියෙන් ති මේක තියන විශාල අක්ෂ ප්‍රමාණය ැන අපි කිය මානකල ඩයිමේ ඉතා විශාල ප්‍රමාණයයක් තියෙන තයගලන් හිතාගත්තයැකි දැන් අපි ස්සල්ලගත්ත උදාහරණයට අපතමු ඒ නිවාස මිල තියරණ වෙනවයි කියලා හිතන්නකෝ ද අපි ගත්තන වර්ගඩි ප්‍රමාණයමත නත් ඒවවාගේනෙවේ අපිට කියන්න පුළුවන් පාරේ සිට ඇති දුර ලය විදුලිය තියෙනවාද බ්ලග ස්කෝල තියෙනවද එමනැත්තං මේ ඉඩ වර්ග ප්‍රමාණය කියදවාගේ ගොඩාත් දේල් තියනෙන ඔ යෙන ද මේක මේ කැද අපිට හිතාගන්නත් බෑ අප හිතන්ද මාන දෙකත් වනාා කතරක් පහක්කාවත් මේ අපේ මොලේ හිතා ප්‍රමාණයට එහා යන. ඉතිං ඉති අපි මේ වගේ අප ගොඩක් පුරෝකතනය කරන සහර රී ීක්‍රශෂණ පාවිතා කල පුරෝකතය කරන්නන පද්ධ තිවල මාන තින සමහ දසිවන තුන් සී දොරග හිතාගන්න පුළ මේ කොච්චර සංීණද කියෙන තිේ ඒවගේ දෙයක් අපි සරල ගනිතය භාවිතා කරලා ඒ මානතර තියෙන සම්බන්ධතාව හොයා ගන්න බැරි නැ පුළුවන් මුත් එක අමාරුයි. ති ඒකට තමයි අපි භාවිතා කරන්නේ කති බුද්ධිය වගේ ටික කම්පෙක් සිටම් ැකමට කැම්පලෙක් මොඩල්ල එකක් භවිතා කන්නෙලා ති නය එකයි. ඩේට ටික කම්පලක් කම්පලක් එක ේට ටික සංකයන බාාවය වැඩිවෙන්න ඩිවෙන්න.ඒ ගනිතය මගින් අපේ ප්‍රශ්නයට විසඳ මොවාගන්න ටික ටික අමාරුවනෝ.ඉ තවයි එකක් තමයි. අපි නොදන්න සම්බාන්ධතා ඇතින් මේ අක්ෂ අපේ කැ ඩයිමේෂන්ස් ගොඩාක් වැඩිය වුණහම එක අපිටි කියන ඉන්ිපෙන්ඩට් එක්ෂස් ටික වමන අපේ අප බලාපොරොත්තුවයපුෝ අතනය කරන්න යන දත්තයට බලපාන අනිද්‍යවලටික බොහ වැඩියුනහම ඒ අත්තර තිය සම්බන්ත් ර රූල් කියලා කියන. රස්ටික යුත්පන්න කරගන්න අමාරුවන ඉතින් මංගලට ඉස්සල පානම් ගත් කියලා දුන්න අපි මේ තින් බුද්ධිපද්තියක මූලිකම කරන්නේඒ දත්ව. ඒ දත්ත සහ රිනිසස් ඉස්සල්ලා අපපු රිසාාස් ටික ධරම රූෂ්ටික එමනත්තන් අලුතෙන් නීතියක් එමඩේටක සම්බන්ධ අලුත් නීතියක් කියලා. ඉතිං මෙන්න මේ වගේ හේතුවලට තමයි අපි මේකට කෘතිම බුද්ධිය පාවිච්චිකර ගන්නතක තමයි අපි සාමාන්‍යයෙන් මේ වගේ කති බදිපදධතිය ඇති ා විශාල් ප්‍රමාණය දත් සමන මලියන බිියන ගණක් තත්ව අප භාවිතයට ගන්න. ඒේගේ ශාලදත්ත ප්‍රමාණයක් තින් බද්ධ බුද්ධි පද්ධතියක් මගේ හසුරුවගන්න එමනත්තැන්ගේ හසුරුවා ගෙනන එම අදාල රූල්ස්ටික එමනත්තගේ අපි රදාලදේ යුත්පන කරගන්න බො පහසුයි අපි සාමාන්‍යය ගනිත ාවිතා කන්නට වඩා. ඊළකට තින ප්‍රශ්නය තමයි අපිට මේ වගේ දත්තටිකි කොෙන්ද හොයා ගන්න කළ තින් අපිට ඔගු තයෙන අපිදම හිතල අපි ඩේට විස්්ත්තියක් කතලිහත් දල මේ වැඩිගන්න බෑ. ඉතා විශාල දත් ප්‍රමාණයක් මේකට හොයාගන්න. අනිත්තක ඒ දත් අපි සොයාගන්න උදත් අපි ප්‍රඩෙක්ෂ ොඩලයක් හදාගන්න හිස්ට්‍රි ඩේට ක කියල කිය න ස්ටේ ඇකුරට ෙන්න්නන එකැ ඒ ගොඩක් නිර්වද්‍යතාවයෙන් යුක්ත වෙන්නවෝන අපි මේකේ කලීනි රීක්‍රේෂන් භාවිතා කරලාි ප්‍රඩක්ෂණ කැන පුරෝකතනයක් කන්නවන ති අපි බල්ල මු මේවා දත් හොයාගන්න පුුවන් තැම්මොනාද කිය. අඇතටමං ගොන්ද දෙන්න පුළුවන් ඉතාමත් හොද රිෝ පොයිෙන්ට ඇතතාම් කෙගල් කිය න මගනිතන ඕනෑම කෘති බද්ධ පද ම ත් ේට සයින්ටිස් කෙනෙක් අනිතන පාච කර ඕන බසයිට ඇතම කැගල් කියලග නති කැගල්ල එක ගොඩා ේවල් තිනෙ කනෙ අවකුනට වශ දත්ත ප්‍රමාණයන් තියෙනවා කැනෝ ඕන කැනේ පබ්ිල ේබල වේල් එක ප්‍රයිවර්සි ප්‍රශ්නයක් නැති පබ්ිල ේලබල් ේට තියෙන ගොල්ලන්ට ඔගුල්ලන්ගේ සිිස්ටම් සල්ඩ දාලා ට්‍රේන් කල්ලා ඒ පුහුණුවන්න පුළුවන්. ඊට අම තරව මේ ගොඩක් කම්පටන්ස් තිය ඇතරම ඊලි ඊලි කම්පිටිෂන් ඇත් තියනවා ඉතිං මේක සාර්ථකව කන්න ල ය ලිය ව තෑ ුද්දන හැම වරද්දක ඇති ඒගේ ගොඩක් රිස් ල් ැක්තමයි කැගල් කියල කියන ගුලුත් ගිල බලන්න ඉතිං අපි දැ මේ උදාහරණයට අපි යුස් කරනවා මන්නේ අපේ මේ නිවාස ප්‍රශ්නටම කැගල් ලින්ම ගත්ත මේ හවස් බොස්ටන එකක බොස්ටන් හස් ප්‍රයිස් කියන දේට සැත්. මේක ගලට තේරන මේ ඩට එලිමටස් මේ සම්පල් ඩේට සැට්ටගේ ඩේට එලිමටස් කොලාහ තියන. තිම එකො හැන් පලවෙනි දහයම අපි ගන්න ඉන්ඩිපෙන්ඩන් ඩට හටටේ කියයන්නේ මේ මුලින් තියන ඩට දහයමත කැන එක තියන ගෙදර තියන කාමර ගණන එත කොටේ ගෙදර කොචර පරණයිද. ක්ස්ේටක්ක දේගේ ගොඩක් කොුලට කියවගන්නපුලුව මේගේ තියනෙනවටිකගේ ඔක්කොම අත්ති යන්න වෙනවා මෙන්න මේ මීඩියන් වලව of ඕන පයිට හෝම්ස් කියේ නැත්ම එකොස් වෙනි දත්වය සඳා පවතිනවා මේ ඉස්සෙල්ලා තත්ත ප්‍රමාණය මත තින් මේක අපි ගන්නේ डොර් දාහෙන්චකට තමයි මේ මේකගලන අප ප අත්වවැලිුවක්ගන්න ඕන්න ොට දාහෙන් වැඩි කරන්න ඕන අපිගවතින डේටසට් එක ඉතින් මේ डටසට් එක ගන වා න් ට සට ගුලන්ට තිනක ඩානलोඩ කගන්න පුුව सी ाउलोड कर ा ම කොलम नेमම. තිම पොඩ වෙන स කला මේ मैं कोॉम नेम् के දාගෙන ඉති ओगलට पासना ක ्या लि नाමගේ Google Driveव गට में डेट सेट डाउनलो करගන්න පුුවवा ඉති मा मा बाविता कर डाटा सेट इති මේ लोू डाटा प्रमाणණය त्න है अभी मैं टेस කला බලන්න रो පसी विසක්वाගේ पොड़ි प्र්‍රमाණ त्मा තින්න इතිिंग ति डट ठिक माला මෙම හදලා තියෙනවා ඔුල් අන්ටත් මේක භාවිතාගන පුළුවන්. අපි දැන් කරන්නේ යන්නේ මේ දත්ත ටික එමරතම ඩේර ස ට එකක නිව ෙටවක් පදතියක පැශුව මෙමලන හදලා ඒකට මේ දත්ත ටික දාලා මෙන්න මේ අන්තිම කොළම් එක පුරෝකතන කලාන්න මනත්තන් එක ප්‍රඩික්නක තමයි අපි දැන් මේ කරන්නයන්.ති මේකරයි මුලිම හදාගන්න ඕන නිියවරල් න පද තිය අට නටවක යිති ලම එක තිබිය යුතු ුණනාංග මනවාද කියලා මේක න ඉ පට් නෝ මේඩට සට් එක හැටියත් තියෙනවාතකොට එහින් දා අප එක අරික්ස් ගත්තොත්තේම ඉන්ිෙන්ඩ්ඩට දහතුනත් තියන එකට ගැලපෙන් අප ඉපු් නෝටස් තියෙන් ඕන හතුුණනාඉන්ලේසැන් නෝට අපි කියෙනට අපිශ නි ගේ ඩෙප් එක ඇන් විත්තක කියලා ඉතින්ලේස් කිය තියෙන් නොන එකකලේක කොච්ච නිගරස් ගන තිය ොැගෙන ඉතින් අප අශ්ුව එමල් වගේ පතතියක් භාවිත කරද්දි लावाट अीमे कू कर ती अवस्ताद तोंन ब ने न कर वस्ताबाद कोंग ती नवा इक्वेशन वल्ट हाद ब ू ट අපට वाट एकी रिस करන්න पूगा बाविता करला आप मोले दाना पूवा से एक्टिवेशन फंक्शने එක मसे वीडियो के ्यवा आगे एक्टवेशन फंक्श विता कर मකद अीसाख्या में और पुट वता न्यूमेिक अउट पुट्ट ම अप वाला पररुत् න්නේ तोोड़ आउपुट लेबर लेकर වෙला කොළම් එක මෙන්න මේ ආන්තිම අප ප්‍රඩික් කරන්නේන්නේ අන්තිම ඔවටපපුල් ලේබල්ල එක වෙන්නේ එක ට්‍රේීින් සැට්ට එකයි ටෙස්න් සෙට්ට එකයි මම සියටට අනුවයි සිට හෑ හැටුවෙන් කරන්න මං ගුලන් ියල නට පාඩමේදි කිය දුන්න ඔුල පාඩ ැල නැත මලින් දන්න පාලි ක වලන්න නියුල්නට පඩමිද කියල දුන්න අපේ ඩට සෙට්ට එක අපි වැඩිපුපුර ප්‍රමාණයක් ගන්න ඕනෑ ට්‍රේන් කරන්න ගොද ඩටා වැඩිුවෙන් වැඩිුවන්න තමයි අපේ ියල් නටවර් එක වඩ ඇකවරටේ නතව වඩත් හොඳින් ක්‍රියා කරන්න එඒන්ද මම අප ගන්න ඩේට සැට් එක සිට අනුවක් ට්‍රේන් කරන්න සිට හ ටෙස් කරන්න වුලවා හයියි සිට සියයමට ්‍රේනි න්න ගන්න බැරි කියලා එමක තින් අප නියනටක ටෙස්කරදදි නත ඉවලුවට කරදි අප ට්‍රේනින්වට ගත්ත ඩට බාටෙස් කරන්න ඉතින් ඊට අමතරව ඉවිවලේෂන්ට් කියලාතියා ගත්තා මම පස්සේ පසුව කන්න පාඩමට යොදාගන්න අපි එලියෙන් කොහොමද මේගේ සිටමෑ ඉවලුවට් කරන්න මංලට පෙන්න්න රෝස්ටයක්ක් මෙලම වෙන් කකරගන්නවා ඉතින් හම්මම ඊළඟ පාඩමේදී මංුලට කියලා දෙන්න ඇශ්ු එම්මල් භාවිතා කරලා කොහොමද මේකට නිවුල නට ර්ක් සිස්ටම්මයහදලා අප හකුරට ප්‍රඩක්ෂණයක් ගන්න කියලා